පැහැදිලි වීම ඒ කාරණය ක්‍රියාත්මක වුණේ රජයේ ප්‍රතිපත්තියක් විදිහට පාර්ලිමේන්තුවේ 225 ම අනුමත කළා. බදු අඩු කිරීමක් සිදු කරා නම් මේ සිදු කරේ පාර්ලිමේන්තුවට දාලා. ඒ වගේම එදා විපක්ෂ නායකවරයා සහ විපක්ෂය ජනතා මුක්ති පෙරමුණ ඒ පිළිබඳ විවේචනාත්මකව කතා කරුවේ නැහැ. එදා ඒ අය ඒකට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරුවේ නැහැ. කියන්නේ පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා ඒකමතිකව සම්මත වෙච්ච යෝජනාවක්. ඉතින් එහි බදු යම්කිසි ප්‍රමාණයක් අඩු කරා නම් අඩු කරේ මේ රටේ මහජනතාවගේ සුබසිද්ධිය තකා මිසක් පෞද්ගලික ඌමනපාකම් සපුරාලන්න නෙවෙයි. ඉතින් රජය ගත්තු ප්‍රතිපත්තිමය ක්‍රියාමරයක්. ඉතින් පාර්ලිමේන්තු ව්‍යවස්ථාවේ 29 වන වගන්තිය අනුව රජයේ පාර්ලිමේන්තු රජයේ ප්‍රතිපත්ති තීරණ ගැනීම වගකීම අභියෝගයට ලක් කරන්න අමාරුයි. කරන්න බෑ. ඉතින් කෙසේ වෙතත් අපි නීති උපදේශ පතනවා. ඉදිරි කාලෙදී අපි බලමු. ඉතින් යම්කිසි විදියකට ඒ බදු අඩු කරපු එක වග කියන්න ඕන කියලා කියනවා නම් ඒක රජයේ ප්‍රතිපත්තියක් විදිහට ක්‍රියාත්මක කිරීමේදී පාර්ලිමේන්තුවේ විපක්ෂයත් එක්කලා ඡන්දය දීලා තියෙනවා නේද නැත්නම් විරුද්ධ වෙලා නැත්තම් ඒත් එක්කද වකි යුතුයි හැබැයි පැහැදිලිව අපි කියනවා අපි අදරත් විශ්වාස කරනවා මෙරට ජනතාවට යම් සහනයක් ලබා දෙන්න කටයුතු කරන්න ඕනේ ඉතින් මෙහෙමනම් ක්‍රියාත්මක වෙන්නේ ඉදිරි කාලෙදී බදු වැඩි කරපු අයටත් ওই ඉරණමම තමයි අත් වෙන්නේ ඉතින් ඒ ඉදිරි රාජ්‍ය පාලනය කොහොමද කරන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති කොහොමද කවුද ක්‍රියාත්මක කරන්නේ කවුද ඒකට වග කියන්නේ එන ප්‍රශ්න එනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රජායතිය අහෝසිකන් උත්සාහ කරේ අද නෙවෙයි යුද්ධය අවසන් කරපු දවසේ උත්සාහ කරා යුද අපරාධ වලින් ප්‍රජායතිය අහෝසි කරා යහපාලන ආණ්ඩුව ආපු වෙලාවේ උත්සාහ කරා ඩොරබින 18ක් ලෝකේ ගිණුම් වල හංගන් ඉන්නවා කියලා ප්‍රජායතිය අහෝසි කරා ඒ වගේම අරගලෙන් උත්සාහ කරා මේ රටේ සම්පූර්ණයෙන්ම මහින්ද රාජපක්ෂ ඇතුළු සියලු දෙනාම ඝාතනය කළා ගෙවල් අස්සලා ගිනි තියලා හරි කමක් නැහැ විනාශ කළා දා. ඒකත් අසාර්ථක වුණාම දැන් උත්සාහ කරනවා නැවත වතාවක් බදු සහනයක් දුන්නා කියලා ප්‍රජාතිය අවශ්‍ය කරන්නේ. ඉතින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක්ක තියෙන වෛර මොකද්ද කියන මන් දන්නේ නැහැ. හැබැයි ප්‍රජාතිය අවශ්‍ය කරන නම් අද නෙවෙයි. ඔයා යෝජනා කරේ යුද්ධ අවසන් කරපු දවසේ දැන් උත්සාහ කරනවා ප්‍රජාතිය අවශ්‍ය කරා. ඉතින් යම්කිසි විදියකට මේ රටේ ජනතාව පාර්ලිමේන්තුව හිතනවා නම් ඒක තමයි මහින්ද රාජපක්ෂ මහත්මයාට සලකන්න ඕනේ විදිය කියලා ඒකේ අයගේ මතේ. ඉතින් අධිකරණ තීන්දුවට අපි ගරු කරනවා. අපි අධිකරණ නීති තීන්දුව පිළිබඳවත් අපි නීති උපදෙස් පතනවා ඉදිරි කාල සීමාව තුළ.